යාලුවනේ අද මම වෙලෙන්නේ ගාල්ල පෞරාණික බලකොටුව බලන්න. ගාල්ල කොටු බැම්ම. යාලු සිළු දෙනාම මාගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි නරඹන්න යන්නේ ගාලු කොටුපවුරයි. කොටුපවුර ගැන ඉතිහාස කතාවක් පෙටියෙන් කියනවා නම් ප්‍රෞඪ ඉතිහාසයකට උරුගම් කියන ගාල්ල නගරයේ ප්‍රෞඪත්වය විදහා පාන ගාලු කොටුව අතිශයින්ම සුන්දර ස්ථානයක්. හිරු පායන වෙන්න බැස යන සොඳුරු දසුන් ඔබට බලා ගන්න පුළුවන් මේ ගාලු කොටුපවුර අපි ගාලු කොටුව යන පෘතුගීසින් විසින් ඉදිකරන ලද බලකොටුවක් වගේම 2017 වන සියවසේදී ලන්දේසින් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය වසර 400ක අතීතයකට හිමිකම් පායි. වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් විවෘතව පවතින අතර රාජ්‍ය ආයතන මෙන්ම ගොඩනැගිලි විශාල ලෙස පවතී. කිස්තු වර්ෂයේ 1505 පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග පසු කාලීනව 1796 දී ලන්දේසින් විසින් බලෙන්මල්ලා ගනු ලැබූ අතර ඔවුන් නන්වා එකතු කරගෙන වැඩි දියුණු කරගත් කොටුපවුර වර්තමානයේදී දක්න ලැබේ. අපි දැන් ඉස්සරහට ගිහින් කොටුපවුර ලස්සන සුන්දරත්වයෙන් දකිමු. මේ දැන් ඔබ දකින්නේ ගාලු කොටුවේ තැන් තැන්වල සවි කර තියෙන ගාලු තුවක්කු වැනි යුද ගණයන් තමයි. ඒ වගේම ගාලු කොටුපවුර සතුරු හමුදාවෙන් ආරක්ෂා කර ගැනීමට මොහොන් පාවිච්චි කරලා තියෙන විවිධ උපක්‍රමද බලාගන්න පුළුවන්. මේ දැන් ඔබ දකින්නේ සෙබළුන් ආරක්ෂක ක්‍රියාමාර්ග සිදු කිරීම සඳහා පාවිච්චි කරන ලද කුටියක්. ඒ වගේම මේ වගේ ලස්සන සුන්දර දේවල් බලන්න නම් ඔබ අනිවාර්යෙන් දකුණු ළඟ ගාලු කොටුව ගරබියමට ගාල්ල බලා අනිවාර්යෙන් මෙන්න. මේ පැත්තෙන් කියනවා ගාලු කොටුවත් එක්ක විහිදලා තියෙන මුහුද හරිම සුන්දර හා සුලං සීතල සුලඟක් ලබා දෙනවා. හරිම සුන්දරයි. දෙයක් කියන්න ඕන ගාලු කොටුවත් එක්ක මේ ඔබ දකින්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය. නැද මම ඇවිල්ලා ගාල්ල පෞරාණික බලකොටුව බලන්න. ගාල්ල කොටු බැම්ම බලන්න. පිටිපස්සෙන් පේන්නේ වාලට ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, ගාල්ල නගරය, ගාල්ල කොටුව. හරිම ලස්සන. මේ අවුලේ ඉස්සරහට ගිහලා බලමු මොන වගේ ලස්සන පරිසරයක්ද තියෙන්නේ. ඒකට ඉස්සරහට යන්න. කෑ ගහලා තියෙනවා.
අර බුද්ධි දායන් නැත්තු Thank you.